පාරදිගේ සමඟ රැඳලින්න ඔයා මේවනකොටත් දන්නවා. ඒ තමයි සරණකි අම්ම සරණයට කෙලින්ම කියලා තියෙන්නේ. රිහන්න කසාද බැන්දොත්තේෙම තමන් ෝච්යකට පැන්ල සියදදිවි නිසාගන්නවා කියනදේ. ඇතරම රෙහන්ට කැමැත්ත අරගන්න බැරිවේද. සරනිව කසාද බඳන්න සරණිගේ අම්මකින්. මෙන්නම ප්‍රශ්නය හැමෝමත්තරේ පවතිනවා. ඒ ඉතිං එක කාරණාවක් තියෙනවා. ඒ තමයි රහන්ගේ අම්මයි නංගී වගේම, සරගේ අම්මයි තාත්තයිත් තාම රිහන්නු දැකල් අනහා. ඇත්තටම වටේපිටේ ඉන්න කට්ටිය කීපු දේවල් වලින් තමයි මේ දෙන්නව. මැනගෙනතිය නෙමේ කට්ටිය එක පැත්තකින් රුක්ෂාණ වත්සලා කීපු දේවල් එක්ක රහන්ගේ අම්මයි නංගී හිතනකොට, අනිත් පැත්තෙන් ඔය සිකුරකේපු දේවල් එක්ක තමයි මැනගෙන තියෙන්නේ. ඒ රිහාන් වැරදි කෙනෙක් කියලා ඔය සරණිගේ අම්මයි තාත්තයි. ඔන්න ඔොයි ප්‍රශ්නත් එක්කයි මේ වෙනකොට මේ කතාව ගලාගෙනයන්නේ. ඉතින් සරණීගේ අම්මා තාම රහන්න දැකළ නැතිහින්ද. මේ වගේ විරෝධයක් පෑවැට බොහෝවිට රහාන මොනගැහුණු දවසක ඇත්තටම කැමති වෙන්නත් පුලුවන්. ඒකයන්න සරණී රහානොයි. විවාහ වෙන එකට ඉතින් මේ දෙන්න මොනගැහෙන්නේ කොහොමද අන්නේ ප්‍රශ්නයක්ත් තියෙනවා. ඉතිංවා දන්නවනේ සැරින් සැරටම රහාන්ට සරණි කෝල් කරාට කොහෙත්ම රහාන් සරණිට හරියාකාර උත්තරයක් මේ වෙනකොට ලබා දෙන්න න. එහෙම කරන්න නැත්තේ රහාන්ට මේ වෙනකොට තරාගිහින් ඉන්නේ ඒකටත් හේතුව තමයි සරණි තාත්තව බලාගන්න ගමී පිටත්වලායවි තමන් අතර්ලමදවි ඔන්නඔයි වගේ සිතුවෙලි රහන්ගේ හිතට කාවදිල තියෙනෙහිදා හැබැයිතිං ඒදේවල් වෙනස් වුන වෙලාවෙ ඉඳගෙනම අනිවාරයම. රහාන්ගේ සරණගේ කසාදයට ඔය සරණිගේ අම්මයි තාත්තයි කැමති වෙන්නත් තිඩක් තියෙනවා. ඉතිං ඇත්තටම රන් ඔය ප්‍රශ්න හැම එකක් මෙවරවෙලා සරනිව බලන්නන අවස්ථාවක අනිවාරෙන් අහම්බෙන් සරණගේ අම්මව ්‍රහන්ට මොනගැහන්න පොළුවන් හැබැයි සරණිගේ අම්ම කියරදන්නේ නැතුව රහන් ගොඩක් කිට්ටුව සරණිගේ අම්මට කතා කරන්නත් ඉඩක් තියෙනවා. ඉතිං එහෙම අවස්ථාවක මේමගේ කෙනෙක් ත මංගිදුව බැන්දොත් හොඳයි කියන අදහස ඔය සරණිගේ අම්මට එන්නත් පුොළොුවන් ඉතිං එතකොට සරණිගේ අම්මා සරණිට මේ ගැන කියලා රෙහන්න පෙන්න්නන්න තිඩක් තියෙනවා. ඉතිං අන්නේ වෙලාවට සරණිට පුදුමත් හිතේවි මොකොත් තමන්ගෑම්ම කැමතිවෙලා තියෙන්නේ තමන් නාදරේ කරන්න කෙනාටම තමයි, ඉතිං එහෙමොනොත් සරණි අවන්කුවම ගොඩක් වාසනාවන්තයි.